අයිබෝවන් තෙරුවන් සරණයි. අද වෙසක් මස පුරවසලොස්සක් වුන් පොහෝ දිනය විවිධ වැඩසටහන් සමගින් අපරැඳුණ මේ සූදානමනේ මුළුමහත් ලක්වැසි ජනතාවට ආශිර්වාද කරමින් අනුරාධපුර ඓතිහාසික රුවන්වැලි සාරය දුන් අභියස් සිට ආශිර්වාද පූජාව ඔබ හමුවට ගෙනීමට මේ වැඩසටහන සිදුකරනු ලබන්නේ අතිපූජනීය මස්සැනේ විජිත පොඩි හාමුදුරන් වහන්සේ විසින්. එහෙමනම් ඔබට අපට ආශිර්වාදයේ පිණිස ගෙනෙන මේ මාහන්ගේ ආශිර්වාද පූජාව සමගින් අප මෙතෙන් සිට එක්වෙමු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මොනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා කාරුණික බෞද්ධ පින්වත්නි, බොහෝ දිනාත අද අමතක වී යන මාතෘකාවක් පිළිබඳව සමාජයට වටින දේශනාවක් සමාජගත කරවීම පිණිස මේ වටින පින්කම සිදු කරනු ලබනවා. එහි එක් කඩදොරක් වශයෙන් අද මේ උතුම් වෙසඟ සිදුවන මාසය තුළ අපේ සම්මා සම්බුදු පියාණන් වහන්සේ උතුම් වූ ලොවට පහළ වී ලෞතුරා බුදු පදවිය ලබාගෙන මේ ලෝකෙට අනන්ත බුදු ගුණ බලයන් පතුරවමින් සදහම් දේශනා කරලා සම්බුද්ධ පරිනිර්වාණයට පත්වන උතුම් තෙමගුල සිහිපත් කරලා අද මේ වෙසක් සතිය තුළ අපි අදිෂ්ඨානයක් වශයෙන් සිත තුළට පාරමිතාවක් කළා මේ වගේ වටින පින්කමක් අපි සිදු කරන්නට ඕන කියලා. ඒ මහඟු කටයුත්ත වෙනුවෙන් විවිධ ප්‍රදේශවලින් සහයෝගය දෙමින් අද මේ පුණ්‍ය භූමියට විශාල පිරිසක් රැස් වුණා. ඉතින් ඒ සෙවන ආශිර්වාදය තුනුරුවන්ගේ රැකවරණය සිහිපත් කරමින් විශේෂයෙන්ම සතරවරම් දේවකුමරු සිහිපත් කරමින් දෙවියන්ට පින් දෙමින් අපි මේ පින්කම ආරම්භ කරන්නේ. මේ මාසයේ පුරාවට රුවන්වැලි සෑය අවට ප්‍රදේශයට දැඩි වර්ෂාවක් තිබුණා. ඊයේ දවසෙත් අපි එන විටත් වර්ෂාව තිබුණා. අද පින්කම කරන්නට උතුම් දෙවිවරු මේ ස්වර්ණමාලි මහා චෛත්‍ය අභියස වන්දනා කරමින් මේ කොත් කැරැල්ල මත උන්වහන්සේලාගේ දොහොත් මුදුන් තබා වඳිමින් අද මේ වටින පින්කම සඳහා ආශිර්වාද කරනවා. ඒ දෙවිවරු සතුටටපත් වෙලා සාදුනාද පවත්වනවා. අද මේ මෙවන් වටින පින්කමක් සමාජයේ වෙනුවෙන් සිදු කරන දේ දැකලා ඒ උතුම් දෙවිවරු සිහිපත් කරමිනුයි අද අපි මේ උතුම් මහඟු පින්කම ආරම්භ කරනු ලබන්නේ. ඒ සෙවන ආශිර්වාදය හැම හදවතකටම සැලසේවා. අපි මුලින්ම මේ උතුම් තෙරුවන් වන්දනාව සිදු කරලා තෙරුවන්ගේ ආශිර්වාදය අපි හැමතෙම ළඟා කර දේවා කියන ප්‍රාර්ථනාවෙන් හැම දිනාම දොහොත් මුදුන් තබාගෙන අපි වන්දනා කරමු. තෙරුවන් වන්දනා කරමින් මේ උතුම් සම්බුද්ධ පූජාවේ කටයුතු ආරම්භ කරන්නට. ගගනත දිලෙන පුන්
සන්දසේ මනාය මුදුනත තැබූ සැකේ කුල සිහ රදාය සවනත පැදු සද බෙදාය සම්බුදු නමට හදවත පුද කළාය දම් දියරෙන් තෙමාය සදහම් ගංගුල මොලු සක් වල සසරින් එතෙරවන නිම්තෙර තියාය සදහම් නමට දිවියම පුද කලාය පිළිවෙත් පුරා සසරින් ගොඩ උනාය අරහත් දජයේ තවමත් පැමිණි මාවත මල් පුදාය සිල්වත් සඟුන් වෙත හද මල පුදාය සුදු සුදුවන් රැසින් බබලන රුවන් වැලි සෑ සමිදුනි සිතේ පුදුන් කෙලෙස් නිවෙලා අමාසුවයෙහි පෙවුනේ ගති වෙහෙසද නිවේ නොදැනි පහන් වේ සිත
අපේ ගෞතම බුදුරදුන්ගේ ළඟින් ඉන්නාසේදැනේ සලපතල මලුවට වෙලාමං බලයින්නේ සාමිනේ දෙවබඹුන්ගේ සාදුනාදෙන් ඇසේවිය දැන් සිතමිනේ රත්නමාලි දෙවුදුවනියෝ ඇවිත් නාසට මට පෙනේ ජාති ජාතිත් මෙමා කළ පව් නැසිවැනසේ යනු දැනේ මහත් වෙහෙසක් දැතේ පාගම නිම මලුවට ගොඩ උනේ ගිනි නිවිගිය කලක මෙනිවැයි දිය වැටි සිත සැනසුනේ අසිරිමත් මහ සෑරදුන්ගේ දෙවබඹුන් නිරතුරුව වඳිනා තථාගත සම්බුදුන් වහන්සේ ඔබ අහස් කුස එරදීෙන් වඩිනා නසා මොහදුර සදා සැනසුම දේවා හදවත් සනසනා අපේ රංවැලි සැසමිදුනි නුඹයි බුදු හිමි තිලෝනා කිරි බුබුලක් වගේ ඇතට දිස්වන්නේ ගත සිත විනායයි හදවත සැනසෙන්නේ නිරතුරු සිතට බුදු ගුණ කඳ ගෙන එන්නේ රංවැලි සෑය දැන නෙත සිත සැනසෙන්නේ පිවිතුරු ඇඳුමින් සැරසී ආවා නිරතුරු සමිදුට සිත ගරු කෙරුවා ගෞතම සමිදුගේ බුදු ගුණ කීවා Bye.
දකුණු දෙසින් සෑ පැදකුණු කරමි කම්රුක දොතට ගෙන ගුණ කියමි අසිරිය පැළඳු මට ආද පෙනුනි එමාගෙන් නිවනට මට මාග සැදුනි මේ පූජාවෙන් සිත සැනසේවා කරදර දුම්දම් නස්දුරු වේවා සිත තුළ අකුසල් දුරු පිනෙන් නිවනට මග සැදේවා සාදු සාදු සුදු සෑය දිලෙනවා සාදු 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 මහා පිංආත් වෙනවා සාදු සාදු නිවනට ලං වෙනවා සීල සමාධි ප්‍රඥා කියන උතුම් දහම් වට පෙසා බැඳුනා සමාධි සිතකට ගැබ සම කෙරුණා සිව් මහා සත්තෙන් සතරස සැදුනා දෙව් කැල වට කොට කොත හැඩ කෙරුණා අරියාට මග දැන කොත ඉදි කෙරුණා ආයෙත් මැරි මැරි සසරට නොයනා සෝතාපත්තිය කොත මූල රැදුනා එතැනින් ඇරඹි පලිඟුව ගාවා අනාගාමි සිත නැවති පෙනුනා
අරහත් සුවපාලිඟුව සමකෙරුණා. නිවන් සුවය සැරදුගෙන් සැදුනා. අසිරිමත් ය සැරදුගේ වරුණා. ඒ සුවතින් මාගේ හදවත නිවුණා. නිවන් පුරට යන මාවත පෙනුණා. රුවන් වැලියේ බුදු රැස් දිලිසෙන් සීත නිසංසල මීරය ගෙවිලා. ඇත ගියත් අපි සෑයට වැඳලා. ඉඳං සෑරජු ගැන සිතලා. දැත එකතු කර වඳිනවා පුදලා. සම්මා සම්බුදු සමිඳුනි මාගේ. නිම්මානත සිතිවිලිවල මාගේ. ධම්මා කුසල් පවුතද මාගේ. වෙන්දා සම්බුදු සමිඳුනි මාගේ. ඈත ඉඳන් අපි දුරු රට ආවා. ධාතු වඳින්නට සෑරජු පිදුවා. ධාතු ගැබෙන් අහසට පැමිණේවා. සම්බුදුරුව දැන් අහසේ පෙනේවා. ජීවිතයේ දුක් කරදර පිරුණා. හදවත නිරතුරු ගිනිගෙන දැවුණා. වෙහෙස දැනි සසරේ තව රැඳුණා. සම්බුදු බණ පාද නොඇසී ඇසුණා. සාදු කියන්න. එලෙසින් නිමාවට පත් වූ ඓතිහාසික රුවන්වැලි චෛත්‍යරාජන් වහන්සේ අවිය සිට සැමට ආශිර්වාදයේ ප්‍රාර්ථනා කරමින් සිදු කරන ලද මාහැඟි පූජාමය පින්කම. එහෙමනම් පරිසරාණ මෙතකින් නිමාවට පත් කරනවා. හැම දිනාටම උතුම් වූ සම්මා සම්බුදු සරණයි.
ඔබට අවශ්‍ය ඕනෑම ප්‍රමාණයක ඡායාරූප මුද්‍රණය සඳහා අප වෙත පියනගන්න. රිවිරු වර්ණරසායනාගාරය නුගේගොඩ. දුරකථන අංක 0112813730. ඡායාරූප ශ්‍රේෂ්ත්‍රයේ ප්‍රමුඛයෝ රිවිරු වර්ණරසායනාගාරය නුගේගොඩ. අයුබෝවන්, මම චන්ද්‍රසිරි බණ්ඩාර. දිනපතාම ඔබේ ලග්න පලාපල දුරකථනයෙන් දැනගන්න 0722 208 207 කතා කර ලියාපදිංචි වන්න. ඔබට අවශ්‍ය ඕනෑම ප්‍රමාණයක ඡායාරූප මුද්‍රණය සඳහා අප වෙත පියනගන්න. රිවිරු වර්ණරසායනාගාරය නුගේගොඩ. දුරකථන අංක 0112813730. ඡායාරූප ශ්‍රේෂ්ත්‍රයේ ප්‍රමුඛයෝ රිවිරු වර්ණරසායනාගාරය නුගේගොඩ. නිරෝගීකම ඔබගේ ජීවිතයට ලබා ගැනීමට ලොව බලගතුම රන් මිනිමුතු වලට වඩා අගනා සාගරයෙන් සොයා ගන්නා ස්වභාවික පූජනීය සංකරාජ වස්තුවක් මිලදීගෙන ඔබත් වාලම්පුරියක සාඩම්බර හිමිකරුවෙකු වන්න අමතන්න. විශ්වකීර්ති දේශබන්දු සම්මානී මහාචාර්ය කීර්ති දිසානායක. දුරකථනය 0773 255 818. ඔබට අවශ්‍ය ඕනෑම ප්‍රමාණයක ඡායාරූප මුද්‍රණය සඳහා අප වෙත පියනගන්න. රිවිරු වර්ණරසායනාගාරය නුගේගොඩ. දුරකථන අංක 0112 813730. ඡායාරූප ශ්‍රේෂ්ත්‍රයේ ප්‍රමුඛයෝ රිවිරු වර්ණරසායනාගාරය නුගේගොඩ. දඹදිව මහා පින්බිම එක්වරක්වත් දැසින් දැක වැඳ පුදා ගන්න වගකීම ආරක්ෂාව හා සුවපහසුව සමග බැඳුණු චාරිකාව ඔබත් එක්වන්න. ඇතුල් කෝට්ටේ ශාන්ති බුද්ධ භූමි වන්දනා සංවිධානය. දුරකථනය 0777 770 112. ඔබට අවශ්‍ය ඕනෑම ප්‍රමාණයක ඡායාරූප මුද්‍රණය සඳහා අප වෙත පියනගන්න. රිවිරු වර්ණරසායනාගාරය නුගේගොඩ. දුරකථන අංක 0112 813 730. ඡායාරූප ශ්‍රේෂ්ත්‍රයේ ප්‍රමුඛයෝ රිවිරු වර්ණරසායනාගාරය නුගේගොඩ. දල් වාසනා සෞභාග්‍ය උදා කරන වාලම්පුරි මහාචාර්ය කීර්ති දිසානායක සමගින් කෙරෙන විද්වත් කතිකාව. මම සාමාන්‍යයෙන් කියනවා ධනලක්ෂ්මී වාලම්පුරියක් කියන්නේ රන් මිනි මුතු වලට වඩා අගනා ලෝකයේ තියෙන බලගතුම පූජා සංකේත තමයි මේ ධනලක්ෂ්මී වාලම්පුරිය කියලා කියන්නේ. සෑම බ්‍රහස්පතින්දාකම රාත්‍රී 9ට සියත TV ඔස්සේ.